විශේෂයෙන්ම අපි දන්නවා මේ වෙනකොට කොවිඩ් 3 වෙනි රැල්ල එහෙම නැත්නම් මේ රාජපක්ෂ පොකුර මේ වෙනකොට ඉතා බරපතල තත්වයකට පත් වෙලා තියෙනවා මේ පොකුර හරහා මේ වෙනකොට දිනකට වාර්තා වෙන කොවිඩ් ආසාදිත රෝගීන් සංඛ්‍යාව අපි දැක්කා 2500 පහු වෙලා තියෙන්නේ එතකොට මෙවැනි වටපිටාවක් ඇතුලේ මේ වසංගතයට මුහුණ දීමට නම් අපි දන්නවා මේ 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 තත්වය ඇතුලේ විශේෂ මැදිහත්වීම් ගණනාවක් කළ යුතු ඒ වගේම මේක මර්ධනය කරන්න මැදිහත් වෙන ප්‍රමුඛ කාර්යභාරයක් ඉෂ්ට කරන සෞඛ්‍ය සේවකයන් සම්බන්ධයෙන් හෙමත් නැත්නම් ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් මේ සේවාවන් පවත්වාගෙන යාමට අදාළව ඔවුන්ගේ මැදිහත්වීම අතිශය තීරණාත්මක කාරණයක් බවට පත් වෙනවා. එතකොට සෞඛ්‍ය සේවකයන්ගේ කාර්යභාරය තීරණාත්මක එකක් බවට පත් වෙද්දී ඔවුන්ට පවතින ගැටලු විශේෂයෙන් මේ වසංගත තත්වයට යටත්ව මුහුණ දෙන්න වෙලා තියෙන ගැටලු වලට වහා මැදිහත් වෙලා උත්තර හොයන එක අපි හිතනවා ආණ්ඩුවක් විදිහටත් අමාත්‍යාංශයක් විදිහටත් ඒ වගේම රටක් විදිහටත් අපි මේ වෙලාවේදී විශේෂයෙන් සැලකිය යුතු කාරණාවක්. මොකද එහෙම නැති වුණොත් තවදුරටත් රෝහල් පද්ධතිය පවත්වාගෙන යන්න බැරි තත්වයක් නම් තියෙන්නේ. රෝහල් වල වැඩ කරන ආදරණීය සහෝදර සහෝදරියෝ බොහොම අතෘප්තියෙන් නම් ඒක සිද්ධ කරන්නේ. ඒ වගේම තවදුරටත් රාජකාරී කරන්න නැතුව මේ සේවාවෙන් ඉවත් වෙන තැනකට නම් පත් වෙමින් තියෙන්නේ. අපි හිතනවා මේක හොඳ නැහැ රටක් විදිහටත් ඒ වගේම රටේ මහජනතාවටත් මේ කාරණාව හොඳ නැහැ. ඒ නිසා තමයි අපි මේ කාරණා කීපය දවසේදී විශේෂයෙන් මතු කරන්න තීරණය කළේ. එකක් තමයි අපි දන්නවා දැන් මේ වෙනකොට රජයේ විසින් චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා විශේෂයෙන්ම රාජ්‍ය සේවකයන්ට අදාළව රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. මේ චක්‍රලේඛයට ප්‍රකාරව චක්‍රලේඛයට අනුව රාජ්‍ය සේවයේ සියලුම ආයතනවල දින පහේ වැඩසටහන් දින දෙකක නිවාඩුවක් දෙන්න කියන කාරණාව සඳහන් කරලා තියෙනවා. ඒ අනුව මාසකට නිවාඩු 8ක් දෙන්න කියලා ඒ චක්‍රලේඛයේ සඳහන් කරනවා. නමුත් තියෙන ගැටලුව තමයි මේ වෙනකොට මේ චක්‍රලේඛයේ ක්‍රියාත්මක කිරීමට අදාළව සෞඛ්‍ය ශාස්ත්‍රයේ සැලකුවොත් මේ චක්‍රලේඛයේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒතර මේ චක්‍රලේඛයේ ක්‍රියාත්මක නොවීම රහින ගැටලුව තමයි දැන් විශේෂයෙන්ම රෝහල් පද්ධතිය සැලකුවොත් රෝහල් පද්ධතියේ ඒ රාජකාරී කරන සහෝදර සහෝදරයන්ගේ ජීවිත අපි දැන් ආරක්ෂා කරගත යුතුයි. මොකද සෞඛ්‍ය ශාස්ත්‍රය ආරක්ෂා කර ගැනීමකින් තොරව තවදුරටත් අපිට මේ වසංගතයට මුහුණ දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද පහුගිය කාලෙත් අපි යම් ආකාරයක හරි මේක පරාජය කරන්න මර්ධනය කරන්න මැදිහත්වීමක් කරන්න මේ මැදිහත්වීමේ මූලික කාර්යභාරයක් සෞඛ්‍ය සේවකව සිද්ධ කළා. එතකොට දැන් මේ කොවිඩ් තත්ත්වයට යටත්ව නිවාඩු 8ක් දෙන්න කියන කාරණාවෙන් සඳහන් කරන්නේ කණ්ඩායම් සේවා මුරයක් රෝහල් වල අවශ්‍යයි. ඒ කියන්නේ එක පිරිසක් රෝහල් වල රාජකාරී කරද්දී තවත් පිරිසක් රෝහලෙන් පරිබාහිරව ඉන්න ඕන. මොකද ඒක කණ්ඩායමකට යම් ආකාරයෙන් පොසිටිව් වීම තත්ත්වයක් આવත් අපි දන්නවා ඒක වාට්ටුවක කෙනෙක් දෙන්නේ පොසිටිව් වුණොත් ඒ වාට්ටුවේ රාජකාරී කරන අනිත් අය නිරෝධායන ක්‍රියාවලියට යොමු කරනවා. ඒතකොට මේ නිරෝධායන ක්‍රියාවලියට යොමු කරාම රෝහල පවත්වාගෙන යන්න නම් අනිවාර්යයෙන්ම තව සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සිටිය යුතුයි. ඒ නිසා තමයි මේ චක්‍රලේඛයට අනුකූලව කණ්ඩායම් සේවා ක්‍රමයක් රෝහල් තුල පවත්වාගෙන යන්න ඕනකම තියෙන්නේ. නමුත් මේක රෝහල් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ අපි ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමය විදිහට රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය නියෝජනය කරන වෘත්තීය සමිති විදිහට අපි මේක වගකීමෙන් කියනවා මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. මේක අපි උදාහරණයක් විදිහට කියනවා නම් කොළඹ ජාතික රෝහල්ට අදාළව සැලකුවොත් ඇතම් වාට්ටුවල 54 වාට්ටුවේ මේ කියන දින 8න් දින 4ක නිවාඩු හම්බ වෙන. ඒ වගේම 15 වාට්ටුවේ ගත්තොත් දින 4යි 17 වාට්ටුවේ 2යි. ඒ වගේම 28 වාට්ටුවේ නිවාඩු 2යි. ඒ වගේම 21 වාට්ටුවේ නිවාඩු 2යි. මෙන්න මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. එතකොට මේ කියන චක්‍රලේඛ රෝහල් ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට මේක විසින් නිශ්චිතවම ඉස්සරහට අර්බුදයට යාමට නියමිතයි. රෝහල් පද්ධතිය සෞඛ්‍ය සේවක අර්බුදයට යාමට නියමිතයි. මොකද මේ වෙනකොටත් රාගම උතුරු කොළඹ සික්සන් රෝහල් සැලකුවත් ඒ වගේම කොළඹ ජාතික රෝහල් සැලකුවත් මාතර ඒ වගේම මොනරාගල මේ බහු ඒ වගේම ගාල්ල බලපිටිය රෝහල ඒ වගේම හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහල මේ ගොඩාක් රෝහල් වල මේ වෙනකොට හෙද කාර්ය මණ්ඩලය වගේම මේ වෙනකොට රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලයත් මේ වෙනකොට සැලකුතු සංඛ්‍යාවක් කොවිඩ් ආසාදිතයන් බවට පත් වෙලා තියෙනවා. එතකොට මේ විදිහට ආසාදිතයන් බවට එක පැත්තකින් පත් වෙද්දී අනිත් පැත්තේ රෝහල් ඇතුළේ රාජකාරී කරගෙන යෑමේ ලොකු ගැටලුවක් නිර්මාණය වෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට බහුතරයක් රෝහල් වල දැන් කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහල සැලකුවොත් මේ වෙනකොට කොරෝනා වාට්ටු 7ක් මේ වෙනකොට රෝගීන් සඳහා වෙන් කරලා තියෙනවා. එතකොට මේ කොරෝනා වාට්ටු 7ටම අදාළව සේවකයෝ මේකට සම්බන්ධ වෙන්න ඕන රාජකාරී කරන්න. Breaking.lk